ලොක්කුස්ලන් ක්‍රිකට තරගාවලි අපේ තුංහිරියව ක්‍රීඩකයෝ අසාර්ථක වෙද්දී ශකීබ් ස්ටොක් ජාවිඩ් වගේ තුංහිරියව ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තුංහිරියව ක්‍රීඩකයෝ විදිහට ඉහළ දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. මේ විදිහට විදේශ කණ්ඩායම්වල ක්‍රීඩකයෝ සාර්ථක වෙද්දී අපේ තුංහිරියව ක්‍රීඩකයන්ට තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වුණු එක ගැන සමාජ මාධ්‍යවල කියවුණු ජනප්‍රිය කතාවක් තමයි අපේ ක්‍රීඩකයන්ට විදේශ ක්‍රීඩකයෝ පෙන්නලා කනට ගහලා ක්‍රිකට් ගහන්න උගන්වන්න ඕන කියන දේ. ඇත්තටම එහෙම කරන්න ඕනද? ලොක්කුස්ලන් තරගාවලියේ ඉහළම දක්ෂතා පෙන්වපු තුංහිරියව ක්‍රීඩකෙක් තමයි ශකීබ් අල් හසන්. ශකීබ් වගේ ක්‍රීඩකෙක් නම් අපිට හදාගන්නම් වෙයි. මොකද 2023 ලෝක කුසලානය ඉන්දියාවේ තියෙන නිසා ඒ ජාතියේ පන්දු යවන්න ගොඩක් වැදගත් වෙයි. දැනට අපේ ඉන්න ධනංජිද සිල්වා ඒ වැඩේට පුහුණු කරනවද? කමිතු මෙන්දිස් මේ වගේ හැකියාවක් තියෙන ක්‍රීඩකෙක් අපිට හදාගන්න පුළුවන්ද? නැත්නම් චරිතා සලංක, වනිදු හසරංග වගේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථා දීලා මීළඟ ලෝක කුසලානය වෙද්දී අපිට දක්ෂ තුංගිරියව ක්‍රීඩකෙක් හදාගන්න බැරි වෙන එකක් නැහැ. ස්ටොක් නවසිලන්තය හමුවේ සෙල්ලම් කරපු විදිය දකිද්දී හිතුණා නේද තිසර මොනවද කරන්න කියලා. ස්ටොක් කියන්නේ මේ වෙද්දී ලෝකයේ ඉන්න දක්ෂතම තුන්ිරව් ක්‍රීඩකයන් අතරින් ඉදිරියම ඉන්න කෙනා. ඒ වගේම කෙනෙක් දිහා බැලලා තිසර උදාන වගේ ක්‍රීඩකයෝ හැදෙනවා නම් ගොඩක් හොඳයි තමයි. හැබැයි අපේ අයට ඒ දිහා බැලලා හැදෙනවටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනවා හැදෙන්න. තිසර උදාන වගේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිම් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ. ඉතින් මෙයාලට ඒ ඉනිම් මතක් කරගන්නවා නම් හැදෙන්න ලේසි. එදා ස්ටොක් ගහපු නවසිලන්ත පන්දු බලයනියටම තිසර පෙරලා මීට මාස 7කට කලින් නවසීලන්තයේදී ස්ටොක් එල්ල කළාට වැඩිය ගොඩක් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. තරගයේ ජයග්‍රහණයකින් කෙලවර නොවුනට පන්දු 74කට ලකුණු 140ක් ගන්න බෑ සුපිරි දක්ෂතාවක් නැත්තම්. දක්ෂතාව දිගින් දිගටම පවත්වා ගැනීම තමයි අපේ අයගේ නැත්තේ. ඉසුරු උදානත් ශ්‍රී ලංකාව අවසානයේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කරපු අවස්ථාවේ අමතක නොවන ඉනිම් කීපයක් සෙල්ලම් කළා. හැබැයි ලෝකස්ලානයේදී අසාර්ථක වුණා. ජාත්‍යන්තර මට්ටමේදී හැමදාම එක විදිහට ගහන්න ලේසි නෑ. මොකද හැම කණ්ඩායමක්ම තමන්ට තර්ජනයක් වෙන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ ශක්තියින් දුර්වලතා ඉක්මනට අඳුර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒවට හදන සැලසුම් වලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තමයි ක්‍රීඩකෙක්ට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපිට දැන් ඉහළ මට්ටමේ තුන්ිරව ක්‍රීඩකයෝ හිඟයක් තියෙන ලොකුම හේතුවක් තමයි පළමු පෙළ පිටියේ මේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන තැන්වලම සෙල්ලම් කරන එක. තිසරලා උදාන්ලා දේශීය තරඟවල ටිකක් උඩින් ඇවිත් බැට් කරනවා නම් ප්‍රධාන පන්දු යවන විදියට පන්දු යවනවා නම් ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරද්දී ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වෙයි. ඒකට හොඳම උදාහරණයක් තමයි ඉන්දියා කණ්ඩායම අවසාන තරගයට අරගෙන යන්න ලොකු උත්සාහයක් දරපු රවීන්ද්‍ර ජඩේජා. ජඩේජා කියන්නේ පළමු පෙළ පිටියේ ත්‍රිත්ව ශතක දෙකක් තියෙන ප්‍රතිකරුවෙක්. ඉන්දියා කණ්ඩායමේ අවසන් ප්‍රතිකරුව විදියට ආවට පළමු පෙළ පිටියේ ප්‍රතිකරුව විදියට වැඩි අවස්ථා අරගෙන ඒ ක්‍රීඩකයෝ හොඳ පන්නරයක් ලබලා ඉන්නේ. මේ දේවල් අපිට හිතෙන දේවල් විදියට කිව්වට ක්‍රිකට් දන්න ක්‍රිකට් ප්‍රවීණයෝ විවිධ අවස්ථාවල කියපු ලියපු දේවල් තමයි මේ. ඒ නිසා අපි අපේ වර්ගයේ තුන්ිරව ක්‍රීඩකයෝ සොයා ගන්න, ඉන්න අය ඇත්තටම තුන්ිරව ක්‍රීඩකයෝ කරන්න මීළඟ ලෝකස්ලානේ ඉලක්ක කරලා වැඩ පිළිවෙලක් හැදුවොත් හොඳයි නේද? මේ ගැන ඔයාලට හිතෙන යෝජනාත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.